ඔබයාලෙත් හේරු ප්‍රවෘත්ති සමගින් නවරජයේ අමාත්‍යවරුන් කිහිප දිනක අද සිය අමාත්‍යංශවලදී වැඩ බහර ගනු ලැබුවා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස රාජිත සේනරත්න මහතා අද පෙරවරු වී සෞඛ්‍ය අමාත්‍යංශයේදී වැඩ බහර ගත්තා මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙක්ුණා මම ජිනීවා නුවර ගිය අවසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමතුරු වෙලා ඔවුන් කිව්වේ ලංකාව තමයි දියුණුවන රටවල් වලට රෝල් මොඩල් එක අපි අන්නේ දිගට ආසියාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙන සියලු ඉලක්ක අපි අභිබවා අපිට එකයි කියන්නේ නතර මරණ සංඛ්‍යාව ඒක අපි තායික්මණින් එක අපි තමයි ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද පෙරවරු වී විදේශ කටයුතු නියුච අමාත්‍යධුරේ වැඩ බහර ගන්න ලැබුවා අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් පිටක් පෙරලා මගේ විශේෂඥ දැනුම තියෙන්නේ ආර්ථික පැත්තෙන් ආර්ථිකය මත කේන්ද්‍ර වූ විදේශ ප්‍රතිපත්ති හරහා රටේ සමස්ත ජනතාවට සංවර්ධනය සහ සෞභාග්‍ය ළඟා කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අපේ ප්‍රතිපත්ති වල යම්කිසි වෙනස් කිරීමක් ඇති කරලා ඉස්සරහට අරගෙන රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද පිරිවර වී සියමාත්‍යංශයේදී වැඩ බහර ගත්තා මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීම විශේෂත්වයක් මේ ජාතික ආණ්ඩුව හදලා තියෙන්නේ මේ රට වෙන. ඉතින් මම දන්නවා මේ දාස්තිකේ එක එක විවේචන යනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ අපි ඇමතිවරු හැටියට අපි නීතියෙන් පිට වැඩ කරන්නට බෑ. අපි සියලු දෙනාම නීතියට යටත් වෙලා තමයි වැඩ කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. දිවියේදී එක එක චෝදනා එනවා නම් ඒ චෝදනා වලට මුහුණ දීලා ඒ ඇමතිවරු හැටියටත් මං හිතන හැටියට නීතිමය දඬුවමට මුහුණ දෙන්න බෑ. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ සුසන්ත කුංචි නිලමේ මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සීකාගාලී राज्य अमाते सुजीव सेन सिंह महता कोलंब लोक विलंद मध्यस्थान पीटीसी कार्यालय वेडभार गनुलबुआ ප්‍රාතිපක කර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත් වූ දයාගමගේ මහතා අදසිය දුරේ වැඩ බහර ගත්තේ බතුමුල්ලේ පිහිටි කුවිචන මන්දිරයේදී. මේ අතර දෙමිටුට පිහිටි කණ්ඩ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අනුමගමගේ මහත්මිය පෙට්‍රෝලියම් වායු පිළිවන් නියෝජ අමාත්‍ය දුරේ වැඩ බහර ගත්තා. ප්‍රවහන නියෝජ අමාත්‍යවරයා ලෙස පත් වූ අශෝක අබේසිංහ මහතාද අදසිය අමාත්‍යංශයේදී වැඩ බහර ගනු ලැබුවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිස මුස්තපා මහතා අද පස්වරුවේ වැඩ බහර ගත්තේ කොළඹ පිහිටි අමාත්‍යංශයේදී. අලිමිනිස් ගැටුම හේතුවෙන් අහිමිවන මිනිස් ජීවිත හා වන අනිසංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. අලිමිනිස් ගැටුමේ ආසන්නතම සිද්ධියක් හම්බන්තොට කැලේපුර ප්‍රදේශයෙන් අද වාර්තා වුණා. අද පෙරවරුවේ ගොන්නරු ප්‍රදේශයේ සිට හම්බන්තොට දක්වා ගමන් කරමින් තිබූ මෙම ත්‍රිරෝද රථය අනතුරටපත් වූයේ වනාලි ප්‍රහාරයකින් බේරීමට උත්සාහ කිරීමේදී. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ ගමන් කර ඇත්තේ පෙරපාසල් දරුවෙකු ඔහුගේ පියා සහ තවත් පුද්ගලයෙකුයි. අනතුරට පත් වූ පසුවද අලියා ත්‍රිරෝද රථයට පහර දීමට උත්සාහ කර තිබෙනවා. ඕනා ලයිට් කණු ගාව අලිය හිටියා. අපි අතන හිටියා අපිට දන්නා මේක එලවනවයි කියලා. ආපු ගමන් මම අලිය පෙන්නා වීලෙකට. වීලෙක පෙරළු ගමන් අලිය ආයෙත් ආව පාරට. පාරට එන ගමන් ඩම්පර් කාර සයිඩ් කණාලින් පෙන් දැක්ක ගමන් ආයෙත් ක්ලෝස් කර අයියෙන්. ඊට පස්සේ අලිය ගියා ඇතුළට. එම අනතුරින් තුවාල ලැබූ දරුවා ඔහුගේ පියා සහ අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කරනවා. වයින්කොට ඇනියටම අලිය පාර අයින් ඉඳලා පෙන්න පාරට හොඳේ උසගෙන ඒකම අපි දකුණට දැව දකුණට දාන එකම පාත්‍ර පිට ගැටේ වැතුනා වැදිලා ගිහලා පාරින් හැමතර විල්ලකින් ඉන්න පෙර දැනුණාට පස්සේ අලිය ආව හොඳේ උසගෙන එතෙන්ට මෙනකම් මොකින් ආවා මීට දින කිහිපයකට පෙර මෙම ස්ථානයේදීම වනාලේ පහර දීමකින් ත්‍රිරෝද රථයක් ධාවනය කළ පුද්ගලයෙකුට වල් ලැබුවා දිනෙන් දින ඉහළ යන අලිමිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත මෙන්ම වන අලින්ද රටට අහිමි වෙනවා අලිමිනිස් ගැටුම් හේතුවෙන් ජනවාරි මාස සිට මේ දක්වා අහිමි වූ මිනිස් ජීවිත ගණන 30ක් වනාලින් 105 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් තිබෙනවා 2014 වසර තුළදී අලිමිනිස් ගැටුමෙන් ජීවිත 67ක් රටට අහිමි වෙද්දී අහිමි වූ වනාලින් සංඛ්‍යාව 220ක් වනජීවි දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දැනට ශ්‍රී ලංකාව තුළ කිලෝමීටර් 3000ක් දක්වා අලිවැටවල් ඉදිකර ඇති අතර තවත් කිලෝමීටර් 2500ක පමණ අලිවැටවල් ඉදිකිරීමට යෝජිතව තිබෙනවා අලිමිනිස් ගැටලුවට විසඳුමක් ලෙස අලිවැටවල් ඉදිකලද එහි සාර්ථකභාවය පිළිබඳව මේ වන විට ගැටළු මතු කර තිබෙනවා අලිවැටවල් නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් ඒවා මගහැරීමට වනාලින් විවිධ උපක්‍රම භාවිතා කිරීමත් ඒ අතර වනවා අලිමිනිස් ගැටුම නිමා කිරීමට විකල්ප විසඳුම් සෙවීමට අප අසමත් වන්නේ නම් හෙටත් සිදුවන්නේ දෙපාර්ශවයේ කෙනෙකුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට නොවේද
මේවන විට වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුවේ මනම්පිටිය ගබඩාවේ වීමල දීගැනීමේ කටයුතු ඊයේ සිට යලිත් ක්‍රියාත්මක වනවා. පසුගිය දිනවලදී වී අලෙවි මණ්ඩලයේ විසින් මිලදී ගැනීම අත්හිටෙව්වා. ඒ අවස්ථාවේදී ගොවියෝ සෑහෙන අසරණතාවයකට පත් වුණා. ඒ වෙලාවේදී හිරු මාධ්‍ය ජාලයේ දාලා බලධාරීන්ගේ ඇරෙන්න කරපු සේවයට හිරු මාධ්‍ය ජාලයට බොහොම ස්තුතිවන්ත වෙනවා. දින පහක් මේ ස්ථානයේ පෝලිං වල වී අලෙවි කරගන්න බැරුව ජනතාව ලොකු ගැටලුවකට මුහුණ දීලා තිබුණා. ඒ අවස්ථාවේ අදාළ බලධාරීන්ගේ ඇස් ඇරලා දින වෙනකොට වී මිලදී ගන්න තත්ත්වයට පත් කරලා දුන්නු හිරු මාධ්‍ය ජාලයට බේවින් ස්තුතිවන්ත වෙනවා මම දැන් ලොකු විසඳුමක් දුන්නා රජයට ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව ඒ වගේම හිරු මාධ්‍ය ජාලයෙන් ලොකු ප්‍රචාරයක් කරන් ගිහිල්ලා රජ නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ ඇස් යොමු කරලා මේ සම්බන්ධව රාජාංගන ගොවි ජනතාවගේ වීථික මිලදී ගැනීම සම්බන්ධව ජනතාවගේ පැත්තට ලොකු මෙහෙවරක් කරපු හිරු මාධ්‍ය ජාලයට රාජාංගන ගොවි ජනතාව වෙනුවෙන් මම බේවින් ස්තුතිවන්ත වෙනවා මේවන විට රජයේ වී මිලදී ගැනීම කටයුතු පිළිබඳව බී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාගෙන් අප විමසීමක් කළා වියලෙ මණ්ඩලයේ මගින් යල්කන්නේ වී මිලදී ගැනීම යටතේ මේ වෙනකොට මෙට්‍රික් ටොන් 116000ක් පමණ අරන් තියෙනවා අපි කලින් සැලසුම් කරලා තිබුණේ මෙට්‍රික් ටොන් 120000ක් මේ කන්නේ සඳහා මිලදී ගන්න යන්ජම් ස්ථානවල තිබිච්චි ඒ තදබදයන් වැළැක්වීම සඳහා ඒ මේ ටිකත් මිලදී ගැනීමට ආරම්භ කරලා තියෙනවා මේ සතිය ඇතුළත වැඩිමුණ තව සතියක් නැත්නම් දවස් 10ක් ඇතුළත ඒ වී තොගත් අපි මිලදී අරගෙන ඒ දිස්ත්‍රික් වල වී මිලදී ගැනීම අපි සාර්ථක අවසානයකට පත් කරනවා බී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීම කටයුතු සිදුවන පවසුවත් ඇතැම් ප්‍රදේශවල එය නිසියාකාරයෙන් සිදුවන්නේ නැහැ මම පුංචි දරුවෙකුත් දාලා ඇවිල්ලා ඉන්න තාමත් බැරි වුණා අපිට වී ටික දාගන්න. ඊයේ 11ට අපි මිනිස්සු තවත් ඒ මිනිස්සුන්ගේ වී ටික තියනවා මෙතන. අද වෙලා තියෙන්නේ මෙතන නිලධාරි දාලා ඉන්න හිටියට ඒ මිනිස්සුන්ට වී ටික දාගන්න නිලධාරි මදි. හන්දයි දැන් මේ තවට පොඩ්ඩ වෙලා යනකොට අලි. අපිට ඉන්න තියන විදියක් නැහැ. තව කුඹුරු කපා ගන්න තියෙනවා. එක මහත්යයි දෙන්නයි ඉන්නේ. ඒ දෙන්නට මේ ඔක්කොම පාලනය කරන්න බෑ නේද? දැන් මේකට විධිමත් වැඩපිළිවෙලක් නැහැ රජයේ තාම. මම ලොරි කුලි ගෙවලා අපි ගෙනල්ලා තියෙන මේ වී. ඉතින් ඊළඟපස්සේ දැන් මේවත් වැහුණාන් පස්සේ තව වී ගම් වලින් එහෙමම තව ඉන්න තියෙනවා. එතකොට අපි කොහෙටද ගෙනියන්නේ කියන්නේ මහත්තයෝ? ඒක ගබඩා ගම් ඇතුළේ දින ඔක්කොම වෙහෙලා තියෙන්නේ දැන්. දැන් මේ අවස්ථාවේ බී කලාප සී කලාප තාමත් අස්වැන්නලුම් පවතිනවා. ඒ දැන්නෙල් නස්වැන්න මේ ගබඩාවල පෙරනම් පස්සේ දෙන්න තරක් නැති වෙනවා. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ඉදිරි සති දෙක තුලදී වී මිලදී ගැනීමේ කටයුතු සාර්ථකව අවසන් කරන බවයි. තම වකුගඩුවක් විකුණා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා ගැනීම සඳහා සත්කමකට මුහුණ දුන් තරුණයෙකුට මුදලත් වකුගඩුවත් අහිමිව ගිය පොතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. හැටන් ඇබෝස්ලි වතුයායේ පදිංචි වයිට් ජොන්සන් කම්කරු පවුලකු උපන් තරුණයෙක්. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියෙකුට සාතු කිරීම සඳහා ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මස කොළඹට පැමිණ තිබෙනවා. වකුගඩුවක් දුන්නොත් සල්ලි දෙනවා කියලා කිව්වා. මට ගෙදර ගොඩක් සල්ලි ප්‍රශ්න තිබුණ නිසා වකුගඩුව දීලා සල්ලි ගන්න කැමති වුණා. ඒගොල්ලෝ වැල්ලවත්තේ කාමරයක් අරන් හිටියේ. මාවත් එහෙට අරන් ගියා. එක එක රෝහල් වලදී ඊට පස්සේ පරීක්ෂණ ගොඩක් කළා. නවවැනි මාසේ 21 වෙනිදා සත්කම කළා. ඒගොල්ලෝ මගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 5ක් දානවා කියලා කිව්වා. සත්කම සිදු කළ රෝහලේම දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් ජොන්සන් වකුගඩු සත්කම සිදු කළ රෝගියාගේ ඥාතීන් විසින් ලබා දුන් වාහනයකින් නිවසට ගොස් තිබෙනවා. මම ගිහින් ගිණුම පරීක්ෂා කරලා බැලුවා. සල්ලි දාලා තිබුණේ නැහැ. එයාලගේ දුරකථන අංකවලට කතා කරා. ඒකක්වත් වැඩ කළේ නැහැ. ඊට පස්සේ වැල්ලවත්තේ නැවතිලා හිටපු තැනට ගිහින් බැලුවා. එතන අයිති කෙනා කිව්වා එයාලා රට ගියා කියලා. සත්කමෙන් පසු තම වම් වකුගඩුව අහිමිව සිටින ජොන්සන්ට පෙරමෙන් මහන්සි වී වැඩ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති හේයින් තම ජීවිකාව සරිකර ගැනීමද දැන් ගැටලුවක් වී තිබෙනවා. ජොන්සන් වැනි තවත් පිරිස් මෙවැනි ගනුදෙනුවල පැටලී තම ශරීර අවයව අහිමි කරගන්නේ තමන් නීති විරෝධී ගනුදෙනුවක කොටස්කරුවෙකු වූ අයයි නොදැනයි. කෙසේ වෙතත් අවසානයේ මුදලත් අවයවත් අහිමි වීම විනා වෙන යමක් ඉතිරි නොවීම මෙවැනි ගනුදෙනුවකදී අරුමයක් නොවන්නේ නීතිය ඉදිරියේද පිළිසරණක් නොමැති වටපිටාවකයි.
දෙවන එලිසබෙත් මහරජන දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරීමේ වාර්තාවට උරුමකම් කීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ඊයේ පස්වරුවේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි වනජීවි නිලධාරීන් හා වනජීවි අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති අතර එහිදී පසුගිය 28 වැනිදා වනෝද්‍යානය තුළදී දිව්‍යකු වාහනයකට හැපි ජීවිතක්ෂයටපත් වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා දිව්‍ය ඝාතනය අපි නික වේගෙන් යන වාහනේ දැම්මොත් මොකද අර දිව්‍ය මරුණාක මැරෙනවා එන ඒවට බැමි දානවා මේ වාහන ස්ලෝ කරන එවැනි වැඩි පිළිකරුත් ඇති කරලා නීතිය ක්‍රියාත්මක වෙන එකට මම පිළිද ගන්නවා ව්‍යාජ ජාතික හැඳුනුම් පතක් උපයෝගී කර ගනිමින් ගමන් බලපත්‍රයක් සැදීමේ චෝදනාවට පාරිමිතු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂි වීරවංශට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවූ අතර එහිදී නඩුව ලැබන වසරේ ජනවාරි මාස 29 වනදා යලි විභාගයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා අමාත්‍යවරුන් වන පාටලි චම්පික රණවක අර්ජුන රණතුංග සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් අද ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා මෙරට ආදිමානවීන් වසර 5000කට පිට කාලයේදී ආහාර පිස අනුභව කර ඇති බවට සාක්ෂි බලංගොඩ ඉලුක්කුඹර ප්‍රදේශයේ කළ කැණීමකින් සාගෙන තිබෙනවා මෙම කැණීම් කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජදේව මහතාගේ ප්‍රධානත්වයෙන් වට වට හිරු